අන්තර්ජාලයේ සැරිසරණ කොට මට කියවන්න ලැබුණ ඉතා වැදගත් ලිපියක්. මේ ලිපිය විශේෂඥ වෛද්‍යවරුන්ගේ අදහස් කීපයක් ගැබ්බලා තියෙන ලිපියක්. බොහොම වෙලාවට අපිට අහන්න ලැබෙනවා රාත්‍රියේ නිින්දේදී බොහොමයි මේ යනවා. ඒ වගේම සමහර අය කියනවා මම ඊයේත් කයත් කතා කරේ හිටියානේ. ඇයි අප්පා මෙහෙම වුණේ? එකපාරම මරණයටපත්ුනේ මොකක්ද ඉඩක් තිබුණේ නැහැ නේ කියලා. ඉතින් මේ ගැන තමයි මේ වෛද්‍යවරුන් මේ මත ඉදිරිපත් කළ තිබුණේ. සාමාන්‍යයෙන් නින්දට ගියම රාත්‍රී කාලයේදී පුරුද්දක් තියෙනවා සෝස්ර සතුරන්ගෙන් ආරක්ෂාවීමේ පිණිස වරින් වර අවදි වෙලා යම්කිසි ශබ්ද බද්ද වුණාම ඒවා බලනවා. එහෙම නැත්නම් අවදි වෙනවා අපිට වෙසිකිලියම්කට අවශ්‍යතාවයක් ඇති වුණත් එහෙම මුත්‍රා කිරීමට අවශ්‍යතාවයක් ඇති වුණත් එහෙම ඒ සඳහා පැවිදි වෙනවා. සාමාන්‍ය පුරුද්දක් තමයි අපිට මෙහෙම අවශ්‍යතාවයක් ඇති වුණාම එකපාරම දැන් නැගිටලා ඒ කාර්යසදා ඉක්මනින් යන එක. මෙන්න මේක තමයි මේ අදිසි රෝගාබාධ හෘදාබාධ වලට හේතු වෙන්නේ කියලා තමයි මේ වෛද්‍යවරු පවසර දෙන්නේ. අදිසි නින්දේ ඉන්න අවස්ථාවේදී මුත්‍රා ක්‍රමයේ අවශ්‍යතාවයකින් ඔබ අවදි වුණොත් ඒ ඉන්න විදිහටම ඇඳේ විනාඩි එකමාරක් ඉන්න කියලා මේ වෛද්‍යවරු කියනවා. ඒ විනාඩි එකමාරක් එහෙම ඉඳලා ඊට පස්සේ වාඩි වෙලා ඇඳේ තව මිනිත්තු භාගයක් ගත කරන්න කියනවා. ඒතරේ තමයි විනාඩි එකමාරේ භාගය දෙකක් ගිහිල්ලා. ඊට පස්සේ අකුල් හොඳට පහලට දාලා ඇඳේ ඇඳ ගැට්ට මත වාඩි වෙලා තව විනාඩි එකමාරක් ඉන්න කියලා කියනවා. මෙහෙම ඉන්න හිටියම අර හෘදේ ECG pattern එකක් එකපාර නැගිටලා කලබල වෙලා දඟල්පුවාම වෙනස් වෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඒ වගේම එකපාර කලබල වෙලා අපේ ක්‍රියාකාරී වුණොත් එහෙම මොළයට ලැබෙන blood circulation එක අඩු වෙනවා. එතකොට මොළයට blood circulation එක අඩු වුනහම රුධිර සංසරණය අඩු වුනහම හෘදාබාධ වලට මේක හේතු වෙනවා. නමුත් අපි විනාඩි 3ක්ම අර මෙහෙම ගත කරලා ඒ අපේ අවශ්‍යතාවය සඳහා අපි මුත්‍රා ක්‍රීම හෝ හොර සතුරන් පිළිබඳව සේ වැලීම සඳහා ක්‍රියාකාරී වෙනකොට සාමාන්‍ය තත්ත්වයට පත්වලා මොළයට අවශ්‍ය රුධිර ප්‍රමාණය ලැබෙනවා. මේ නිසාවෙන් අර හදිසි හෘදාබාධ වලට හේතුකාරක වන මරණ සංඛ්‍යාව අඩු වෙනවා කියලා තමයි මේ වෛද්‍යවරු පවසන්නේ. ඕම් ශක්තිය.